ඒලෙවල් ප්‍රතිඵල වලින් විශ්වවිද්‍යාලයට යන්න ලැබුණේ නැද්ද? ඒලෙවල් ප්‍රතිඵල මදිද? ඒලෙවල් S3ක් විතරක්ද තියෙන්නේ? ඒ වගේම පුද්ගලික විශ්වවිද්‍යාලයට යන්න තරම් ලක්ෂ ගණන් ලක්ෂ 10 20 30 තරම් නැද්ද? ලක්ෂ 2කට වඩා අඩුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයක S3ින් කරන්න පුළුවන් බාහිර උපාධි පාඨමාලා වර්ග පිළිබඳවයි අද අප කියන්න යන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර විභාගයක කේමගේ ඉදිරිපත් කරන මැනේජ්මන්ට් නැත්නම් කොමර්ස් කෝර්සස් තුනකුත් ඒ වගේම ආර්ට්ස් නැත්නම් හියුමනිටීස් ඇන් සෝෂල් සයන්ස් වලින් ඉදිරිපත් කරන BA කෝර්සස් දෙකක් පිළිබඳවයි කියන්න යන්නේ. මේවට ඇතුල් වෙන්න S3ක් තිබ්බාම ඇති. මේවර විතරක් නෙමෙයි ඉස්සල අවුරුදු වල විභාග කරලා S3ක් තිබ්බත් ඇති. හැබැයි අර BSc Business Science වලට නම් C3ක් ඕනේ. සාමාන්‍ය උපාධියක් ලබා දෙන්නේ ඒ වුණාට රජයේ අනිකුත් උපාධාරින්ට වගේම ඕනෑම රැකියාවකට මේක සුදුසුමක් වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත්කමක් තමයි අභ්‍යන්තර ශිෂ්‍යෙක් වෙනවට වඩා වැදගත් වාසියක් තමයි ඕගලන්ට රැකියාවක් කරන අතරේ කරන්න පුළුවන්. ඒතර අභ්‍යන්තර ඕගලොත් එක්ක ඒලව කරලා අභ්‍යන්තර ශිෂ්‍යෝ ෆුල් ටයිම් කරන අතරේ ඕගොල්ලෝ පාර්ට් ටයිම් කෝස් එකකුත් කරන අතරේ මේ වීකෙන්ඩ් එකේ මේ හුඟක් Zoom එකෙන් ලෙක්චර් සහිතව තමයි ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයාලට ජොබ් එක්ස්පීරියන්ස් එකත් ලැබෙනවා. ඒ වගේම ඩිග්‍රියකුත් ලැබෙනවා. ඇත්තටම අභ්‍යන්තර ශිෂ්‍යයන්ට උගන්වන ආචාර්යවරු මහාචාර්යවරු ඒ ෆැකල්ටි එකමයි ඔයගලන්ට උගන්වන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලයට යන්නේ නැතුව ගෙදර ඉඳලා උපාධියක් ගන්න අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ Zoom එකෙන් කරන ලෙක්චර්ස් සමහර ඒවා ඔයගලන්ට එන්න බැරි නම් රෙකෝඩින් පවා දානවා. ඒ නිසා ඒක තවත් වැදගත්කමක් තියෙනවා. වගේ ලෙක්චර් නෝට්ස් දානවා. ඉතින් මේ අනුව හදාරලා උපාධියක් පහසුවෙන් ඒ ලෙක්චරර්ස් ලාගෙම ඉගෙනගෙන කරන්න පුළුවන්. සමහර ඊට අමතරව සමහරු මේවට ක්ලාසස් උත් යනවා. ක්ලාසස් නොගියත් ඒ විශ්වවිද්‍යාලලිමේ කරන්න පුළුවන් ලෙක්චරර්ස් ලාගෙ තියෙන ලෙක්චර් නෝට්ස් වලින් කරන්න පුළුවන් කියන එක අපිට ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මම කතා කරව මහාචාර්ය කීප දෙනෙක් මාසමක පැවසි. අනික අතර සමහර හිතනවා මේ එක්ස්ටර්නල් ඉන්න උගක් කල් යනවා. එහෙම එකක් නැහැ. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ඔගොල්ලෝ බැලුවොත් හැම වසරකම වගේ උපාධි ප්‍රදානෝත්සව පවත්වන ඒ කියන්නේ අභ්‍යන්තර ශිෂ්‍යයන්ට තිබිච්ච උපාධි ප්‍රදානෝත්සව අතර වෙනම BMI සීච් එකේ ළමයි එකපාරමයි තන 2000ක් විතර වගේ මේ කෝසස් වලින් මේ ඩිග්‍රී වලින් ඩිග්‍රී ලබා ගන්නයි තියෙනවා. ඉතින් මේවායි කෝස් පහක් අපි අද ඉදිරිපත් කරන්න යනවා. පළවෙනි තමයි බැචලර් ඔෆ් ආර්ට්ස් ජෙනරල් ඩිග්‍රී එක. ඒක හියුමනිටීස් ඇන් සෝෂල් සයන්ස් ෆැකල්ටි ඉදිරිපත් කරන 195,000ක් තමයි මේකේ කෝස් එක වෙන්නේ. කෝස් ෆීස් මේ හැම එකෙම ඉන්ස්ටෝල්මන්ට් 4කින් ගෙවන්න පුළුවන්. S3ක් තිබ්බාම ඕනෑම සබ්ජෙක්ට් එකේ කියන්නේ සයන්ස්, කොමර්ස්, ආර්ට්ස්, ටෙක්නොලොජි මේ ඕනේ ස්ට්‍රීම් එකකින් S3ක් තිබ්බනම් මේ කෝස් එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉස්සර ඔයගොල්ලන් 2000ට ඉස්සලා කරා නම් පරණ A level කරා නම් ඒත් ඒගොල්ලන්ට S4ක් තියෙනවා නම් මේකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් මේක දක්වලා තියෙනවා මේ තියෙන career opportunities පිළිබඳවත් මේ විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ ඔයගොල්ලන්ට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට Bachelor of Social Sciences ඩිග්‍රියක් තව offer කරනවා. ඒක Environment and Development Studies කියලා අපෝ 195,000යි වැඩ තුනක් තියෙනවනේ ඒකත් හදාරන්න පුළුවන්. ඊළඟ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ වාණිජ විද්‍යාපීඨයේ දන්නවා ඒක තමයි මැනේජ්මන්ට් සයන්ස් වල මහගෙදර වගේ තියෙන ලංකාවේ උසස් පෙළ කරන හුඟක් ළමයි පටාගෙන ඉන්නේ ඒකට යනවා කියලා ඒකෙන් කෝසස් තුනක් ඉදිරිපත් කරනවා. පළවෙනි එක තමයි BSc මේකෙන් BA නෙමෙයි BSc ලබා දෙනවා. BSc Business Studies කියන කෝස් එක අවුරුදු 3ක කෝස් එකක්. මේකට නම් හැබැයි ඔයගලන්ට C3ක් තියෙන්නේ. ඊට අමතරව ඒකට මේ කොමර්ස් සබ්ජෙක්ට්ස් කරලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මැතමැටික්ස්, කම්බයින් මැතමැටික්ස්, හයි මැතමැටික්ස්, ICT කියන විෂයන් එකකුත් මේකට ඇතුළත් වෙන්න ඕනේ. යනෝ මේක කොමර්ස් ළමයින්ට ඒ වගේම ICT කරපු ළමයින්ට තමයි සුදුසු වෙන්නේ. ඊළඟ දෙනවා BSc Public Management කියන ඩිග්‍රිය. ඒකත් S3ක් තියෙනවා නම් හදාරන්න පුළුවන්. මේකත් ඕනේ ස්ට්‍රීම් එකකට හදාරන්න පුළුවන්. ඊළඟ BCom ඩිග්‍රිය ඒකත් මැනේජ්මන්ට් ෆැකල්ටි ඉදිරිපත් කරන්නේ ඕනෑම S3ක් තියෙනවා හදාරන්න පුළුවන්. ඒකට 250,000ක මුදලක් ආය කරනවා. ඉතින් මේ ඩිග්‍රී හැය එක පැත්තකින් ආකාර දෙක ළමයි මේ ඩිග්‍රී කරනවා. එක පැත්තකින් ඔගොල්ලෝ A level ඉවරච්ච ගමන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ගන්න බැරි හින්දා සහ පුද්ගලික කැම්පස් යන්න තරම් වීදමුකුත් නැහැ. අතර මේ ඊට වඩාත් හොඳ කෝසස් මොකද රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉන්න මානව සම්පත අතරින් හොඳම ට්‍රේන් වෙච්ච අය ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් ඕගොල්ලන්ට මේ උපාධියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනික් කට්ටිය තමයි දැන්ටමත් රැකියාවට නියුතුලා ඉන්න අය. ගුරුවරු, බැංකුවල වැඩ කරන කට්ටිය, පුද්ගලික අංශයේ වැඩ කරන කට්ටිය, ආරක්ෂක සේවාවල, හමුදාවල, පොලිසිය අය හුඟක් සමහරුන්ට මේක කරපු නිසාම උසස් වීම ලැබිලා තියෙනවා. ඒගොල්ලන්ට සතිය දවස්වල ඒගොල්ලන්ගේ චාර්ජකාරී කරන අතරේ වීකෙන්ඩ් එකේ Zoom ඔස්සේ ලෙක්චර්ස් කියලා මේක හදාරන්න පුළුවන් වෙනවා.
අනික අතර මට මේ මහාචාර්යෝ එහෙම කිව්වා දැන් මේවට සහභාගී වෙන ටිකක් මැචුව නැත්තම් සාමාන්‍ය තරුණයට වඩා තරුණයෙක් එනවා අනිත් ඒගොල්ලොත් එක අනිත්යත් එනවා ඉතින් අනිත්ය එහෙම මේ Zoom sessions වලදී ප්‍රශ්නෙම අහන නිසා ඕගලන්ට ඒගොල්ලන්ගේ යම් දේවල් ඉගෙන ගන්න අදහස් හොමාරු කරගන්න පුළුවන් මොකද ඒගොල්ලෝ යරකියාවක නියත වෙලා ඉන්න නිසා ඒගොල්ලෝ හදාරනවා මේක හොඳයි හරි එහෙමනම් S3ක් තියෙනවා නම් නැත්තම් මේ business studies degree එක නම් C3ක් තියෙනවා නම් ඔයාට කෙලින්ම අඩු වියදමකින් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න පුළුවන් මේ වගේ දේවල් දැනගන්න අපේ channel subscribe කරලා තියාගන්න